ඉතින් ඔන්න සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා හැම කෙනෙක්වම සිහින ගැනන සිකුරාදාත් එක්ක. ඉතින් වෙනද විදිහටම සුපුරුදු පරිදි සිහින ගැනන සිකුරාදාත් එක්ක ඔයගලත් එක්ක තොරතුරු බෙදා ගන්න එකතු වෙලා ඉන්න මම සුදීපා තිසරි. ඉතින් ඔන්න මම ගිය සතියේ ඔයගලත් එක්ක මේ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් ගැන තොරතුරු බෙදාගත්තා. මතක ඇතින ඉතින් ඔයගලන්ට ඒ තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්. ලෝක හැම කෙනෙක් ගැනම තොරතුරු බෙදා ගන්නවා වගේම ලංකාවේ හිටපු අපේ දක්ෂ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ගැනත් අපි තොරතුරු දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ විශිෂ්ට පුද්ගලයෙක් ගැන එහෙමත් නැත්නම් විශිෂ්ට ශ්‍රේෂ්ඨතම කාන්තාවක් ගැන තමයි මම අද ඔයගලත් එක්ක තොරතුරු බෙදා ගන්න ආවේ. ඒ වෙන කවුරුත් නෙවෙයි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම දන්න ගජමන් නෝන. ගජමන් නෝන කිව්වම මං හිතන්නේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා ඇති කියලා. හැබැයි ඒ දන්න ගජමන් නෝන ගැන නොදන්න දේවලුත් ගොඩක් ඇති. ඉතින් අපි අද කතා කරමු ඔයගොල්ලෝ දන්න ගජමන් නෝනගේ නොදන්න කතා ගොඩක් ගැන. ඉතින් මේ ආරම්භ වෙන්නේ සිහින ගැනන සිකුරාදා. ගජමන් නෝන කිව්වම අපි හැම කෙනෙක්ම දන්නවනේ එයා ජීවත් උනේ රුහුණු පළාතේ කියලා. ඒ හින්දම එයාව හඳුන්වනවා රුහුණේ කවි කෝකිලාවිය කියලා. මොකද ඇය ඇගේ දස්කම් පෙන්නුවේ කවියෙන්. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්වනේ මම කැමති ගජමන් නෝන ගැන දන්න කතාවලට වඩා නොදන්න කතා ඔයාලත් එක්ක බෙදා ගන්න. හැබැයි ගජමන් නෝන ගැන දන්න කතා ටිකකුත් කියලම අපි අපේ වැඩසටහන පටන් ගමු. මොකද එතුමියගේ ජීවිත කතාව ගැන අපි යන්තමින් හෝ මතක් කරේ නැත්නම් ඒක ලොකු අඩුවක් කියලායි මට හිතෙන්නේ. ඇත්තටම කවුද මේ ගජමන් නෝන කියන්නේ? මම ඔයගලන්ට කිව්වනේ ගජමන් නෝන කියන්නේ රුහුණේ කවි කෝකිලාවිය කියලා විරුදාවලිය ලබාගත් කාන්තාව කියලා. හැබැයි මෙයාට අපි රුහුණි කියලා කිව්වට ඔයගොල්ලෝ දන්නවද මෙයා උපත ලැබලා තියෙන්නේ රුහුණු ප්‍රදේශේ නම් නෙවෙයි. ඒ කියන්නේ දකුණු පළාතේ නෙවෙයි. මෙතුමිය උපත ලැබලා තියෙන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී. ඒ 1746 වර්ෂෙදී. කොල්ලුපිටිය උපත ලැබපු ඇය දකුණු ප්‍රදේශයට එන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇගේ පියාගේ රැකියාව හින්දා. ඇගේ පියා රැකියාව විදිහට කරලා තියෙන්නේ අලි ඇතුන් පිළිබඳ රාජකාරි. ඉතින් ඔහුට ඒ රාජකාරි තිබිලා තියෙන්නේ හම්බන්තොට මාතර වගේ ප්‍රදේශවල. අන්න ඒ හේතුව හින්දා තමයි කොල්ලුපිටිය ඉපදුණු දෝන ඉසබෙල් පෙරුමාල් කෙන්නේරිය දකුණු ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වේ ගජමන් නෝන ගැන නේද? ඉතින් කවුද මේ දෝන ඉසබෙල් පෙරුමාල් කෙන්නේරිය කියන්නේ? හරි, මම ඒ ගැනත් ඔයගොල්ලන්ට කියන්නම්. දෝන ඉසබෙල් පෙරුමාල් කෙන්නේරිය කියන්නේ අපි මේ කතා කරන ගජමන් නෝනගේ උප්පත්තියේදී හම්බ වෙච්ච නම. ඇයගේ ඉපදීමෙන් පසුව ඇයට තබා තිබෙන නම තමයි මම ඒ කිව්වේ. එතකොට කොහොමද එයා ගජමන් නෝන වුනේ? හරි, ඒකටත් කතාවක් තියෙනවා. දෝන ඉසබෙල් පෙරුමාල් කෙන්නේරිය ගජමන් නෝන වුනේ මෙන්න මෙහෙම. ගජමන් නෝනගේ පියාගේ පෙළපත් නාමය තමයි ගජමන්. අන්න ඒ හේතුව හින්දා එයා අන්තිමේ හැදී වැඩුණු දකුණු ප්‍රදේශයේ මිනිස්සු ගජමන් කියන නම අරගෙන ආදරයට එයාට ගජමන් නෝන කියලා තමයි ආමන්ත්‍රණය කළා තියෙන්නේ. අන්න එහෙමයි පුරාණ පොත්පත්වල ගජමන් නෝන ගැන සඳහන් වෙන්නේ. ඇත්තටම මම පොඩි කාලෙත් ගජමන් නෝන කියලා කියනකොට හිතාගෙන හිටියේ මෙයා හරිම වංශවත්, හරිම සැප පහසෙන් ජීවත් වෙලා, හරිම සැප පහසු විදියට හැදී වැඩිලා අන්තිමේ මිය ගියපු කාන්තාවක් වෙන්න ඇති කියලා. හැබැයි එහෙම හිතාගෙන හිටියට මං ඒ කියපු වංශවත් විදිහට සැපවත් විදිහට ජීවත් වෙච්ච කාලය මෙතුමියගේ ජීවිතේ තියෙන බොහොම ටික කාලයයි. ඒ ඇගේ කසාදය සිද්ධ වෙනකන් විතරයි. එතකොට එතුමියගේ තරුණ කාලේ, එතුමියගේ පුංචි කාලේ ඉතාමත් සුන්දර විදිහට තමයි ගෙවලා තියෙන්නේ කියලා එතුමිය ගැන තොරතුරු හොයන ඕනෙම කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් එතුමිය ජීවත් වෙලා තියෙන්නේ කිරිල්ලියක් වගේ, හරිම නිදහස් විදිහට. ඔයගොල්ලෝ දන්නවද එතුමියගේ ජීවිත කාලේ එතුමිය පාසල් ගිහින් තියෙන්නේ අපි පාසල් ගියපු විදිහට නම් නෙවෙයි. ඒ මොකද කියලා ඉන්නකෝ මං ඔයාලට කියන්න.
එතුමි ඉගෙනීම් කටයුතු සිදු කරලා තියෙන්නේ වෙහෙරගම්පිට විහාරස්ථානයේ. ඒ විතරක් නෙවෙයි පසු කාලීනව මහනුවර මල්වතු විහාරයනොත් එතුමි අධ්‍යාපන කටයුතු සිදු කරලා තියෙනවා. හැබැයි මෙතුමි අධ්‍යාපන කටයුතු සිදු කරපු විදිහ තමයි ගොඩක්ම වෙනස්. ඒ මොකද කියනවා නම් ඒ ඉස්කෝලට ගිහිල්ලා තියෙන්නේ පිරිමි දරුවෙක් විදිහට. ඒ විදිහට වෙස් අරගෙන එක පැත්තකට කොණ්ඩේ පීරලා සරමක් සහ කමිසයක් ඇඳලා තමයි පිරිමි දරුවෙක් විදිහට අධ්‍යාපනය ලබන්න එතුමිය විහාරස්ථානය වෙත ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම හරිම පුදුමයි නේද? ගැහැණු ළමයෙක් මෙපමණක් කාලයක් පිරිමි දරුවෙක් විදිහට අධ්‍යාපනය ලැබුවා කිව්වම ඉතින් ඔන්න අධ්‍යාපන කටයුතු ඉවර වෙලා එතුමිය දැන් එළඹෙන්නේ විවාහ වෙන වයසට. හැබැයි ඔබට මම කිව්වා වගේම එතුමියගේ විවාහය නිසා එතනින් පසු මුළු ජීවිත කාලෙම ඇයට ඉතාම දුක්ඛිත විදිහට තමයි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම ඒ ගැන ඔයගොල්ලන්ට කෙටියෙන් කියනවා නම් ඇය විවාහ දිවියට පත් වුණාට පස්සේ විවාහ දිවියෙන් අවුරුද්දකට පස්සේ එතුමිය විවාහ වෙලා සිටපු තල්පේ මෙරෙන්චිගේ ගාර්දිය ආරච්චි මරණයට පත් වෙනවා. අන්න ඒ මරණයත් සමග තමයි මෙතුමියගේ ජීවිතයට කන කොක අහඬන්නේ. එතනින් පසු ඇත්තටම ඇයට ගෙවන්න සිද්ධ වෙන්නේ පටාචාරට අත් වූ ජීවිත කතාව. කිසිම වෙනසක් නැහැ. ගජමන්නෝන කියන්නේ අපේ ලංකාවේ හිටපු පටාචාරාව. එහෙම කිව්වොත් කවුරුත් මම කියපු දේ වැරදි කියයි කියලා. මොකද ඒ තරමටම ඉතාමත් දුක්ඛිත ජීවිතයක් තමයි එතනින් පස්සේ ඇයට හම්බ වෙන්නේ. මම මෙහෙම කියන්නේ සැමියාගේ වියෝ විතරක් නෙවෙයි. සැමියාගේ මරණයෙන් පස්සේ ඇයට ඇගේ දරුවන් දෙදෙනෙක්ම අහිමි වෙනවා. හැබැයි සමහරු නම් කියන්නේ එක් පුත්‍රෙක් විතරයි අහිමි වෙන්නේ කියලා. නමුත් පළවෙනි විවාහයෙන් වගේම දෙවෙනි විවාහයෙන්ුත් දරුවන් සිටි නිසා දරුවන් හතර දෙනෙකුගේ මවක් වෙන මෑට මෑගේ දරුවන් දෙදෙනෙකුගේ වියෝව ඇත්තර මං හිතන්නේ දරාගන්න පුළුවන් දෙයක් වෙන්නේ නැති කියලා. ඒ විතරක් නෙවෙයි අවසානයේදී එතුමියගේ පියා අකාලේ මිය යනවා. ඒ මිය යන්නේ මුල්කිරි ගලදී අලියකු විසින් සිදු කරන ප්‍රහාරයක් නිසා. පියාගේ වියෝවත් දරාගත්තා කියමුකෝ. හැබැයි එතනින් පස්සේ ඇගේ මව මිය යනවා. හැබැයි ඇගේ මව මිය යන්නේ තාමත් දුක්ඛිත විදිහට. බලන්නකෝ එතුමියගේ මව මිය යාමට හේතු විදිහට දක්වලා තියෙන්නේ ආහාර අහේනිය. හිතා ගන්න පුළුවන්ද ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම කිවිඳියකගේ මෑණියන් ආහාර අහේනියක් නිසා මිය ගියා කිව්වම දැන් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙවි. ඇත්තරම ගජමන් ඕන කියන්නේ ලංකාවේ හිටපු පටාචාරව කිව්වට මම වැරදි නැහැ නේද? මම මෙච්චර වෙලා කිව්වේ ගජමන් ඕන කියන්නේ ලංකාවේ හිටපු දක්ෂතම ශ්‍රේෂ්ඨතම කිවිඳියක් කියලා. හැබැයි කිවිඳියක් නම් කොමික මිය ලියපු පොත්පත්. එහෙම හිතන නේද ඔයාලට? ඇත්ත. මෙවැනි පටාචාරාවක් වැනි ජීවිතයක් තිබූ කාන්තාවකට ඔයගොල්ලෝ හිතනවද ග්‍රන්ථයක් හෝ රචනා කරන්න තරම් මානසික මට්ටමක් තියෙයි කියලා? අන්න ඒ හේතුව හින්දා තමයි එතුමිය අතින් කවි පොත් රචනා වෙලා නැත්තේ කියලා තමයි විද්වතුන් පවසන්නේ. හැබැයි ගජමන්නෝනගේ කවි කියවන්න ආස කෙනෙක් ඉන්නවනම් ඔන්න එයාලට ගජමන්නෝනගේ කවි තියෙන එකම එක පොතක් හොයාගන්න පුළුවන්. ඒ ග්‍රන්ථය තමයි දැඩිතර ශෝකමාලය. ඊට අමතරව කිසිදු ග්‍රන්ථයක් ගජමන්නෝන අතින් රචනා වෙලා නැහැ. හැබැයි එතුමියගේ ජීවිකාව කරගෙන යන්න කාව්‍ය ලිව්වා කියලා කියනවා. ඉතින් එහෙම ලියපු කාව්‍ය වලින් කිහිපයක් අපිට මෙන්න මෙහෙම දැක ගන්න පුළුවන්. පියාගේ මරණය පිළිබඳව ලියු ශෝකාලාපය, ශ්‍රී වික්‍රම ආරච්චි මහතාට සෙත්පතා ලියු කවි, සමරසේකර ගුණවර්ධන ගජනායක අවමගුල් වැනුම, තිලකවර්ධන දිසානායක ළමාතැනේ කරපු පින්කම්, තිලකරත්න මුදලිගෙන් පිහිටපතා යවූ සංදේශය, ඒ විතරක් නෙවෙයි එතුමියගේ ඉතාමත් ප්‍රසිද්ධ ගජමන් නලපාත කවි සංවාදය, දෙනිපිටියේ නුගරක වැනුම. මීට අමතරව අපිට තව කතා කරන්න පුළුවන් එකක් තමයි මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යවූ පෙත්සම. ඉතින් මේ පෙත්සම ගැන කතා කරනවා නම් මෙන්න මේ යවු පෙත්සම නිසා ඇයට ගම්වරයක් තෑගි විදිහට හම්බ වෙනවා. එහෙම ගම්වරයක් ජෝන් ඩොයිලි ගජමන් නෝනාට ප්‍රදානය කරන්නේ ඇත්තටම ඇගේ තිබුණු කාව්‍ය නිර්මාණය කිරීමේ හැකියාවට ප්‍රශංසාවක් වශයෙන් කියලා තමයි කියන්නේ. ඉතින් ජෝන් ඩොයිලි මහත්මයා මෙන්න මේ විදිහට ගම්වරයක් ගජමන් නෝනාට ප්‍රදානය කළා තියෙන්නේ එතුමියගේ කාව්‍ය
නිර්මාණය කිරීමේ හැකියාවට අගය කිරීමක් වශයෙන් ජෝන් ඩොයිලි මහත්මයා මේ විදිහට ප්‍රදානය කරලා තියෙන ප්‍රදේශය කොහෙද කියලා ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රදේශයක් ඒ තමයි අම්බලන්තොට නෝනාගම දැන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේද මේ නෝනාගම කියන ප්‍රදේශයට මේ නම ආවේ කොහොමද කියලා හරි ඉතින් ඔන්න දකුණු පළාත සංචාරය කරන්න යන ඕනිම කෙනෙක්ට අම්බලන්තොට පැත්තෙන් යනවනම් ගජමන්නෝනා බලන්න පුළුවන් අනේ ඒ කොහොමද ඒ ගජමන්නෝනා තාම ඉන්නවද නැහැ නැහැ එහෙම නෙවෙයි අම්බලන්තොට ප්‍රදේශයේ එතුමියගේ පිළිරුවක් නිර්මාණය කරලා තියෙනවා එතුමියව සිහි වෙන්න එතුමියට ගෞරවයක් විදිහට ඉතින් ඔන්න ඒ ප්‍රදේශයට යන ඔයගොල්ලන්ට පුළුවන් අන්න ඒ විදිහට ගජමන්නෝනා බලන්න මම කිව්වානේ දෙනපිටියේ නුගරක කියන්නේ ගජමන්නෝනාගේ අතින් වර්ණනාවට ලක්ුණු තවත් සුවිශේෂී ස්ථානයක් කියලා මෙන්න මේ විදිහට දෙනපිටියේ නුගරක වර්ණනා කිරීම පිළිබඳවත් ලොකු කතාන්දරයක් තියෙනවා මොකද කිව්වොත් ගජමන්නෝනා කියන්නේ දෙනපිටිය පැත්ත ජීවත් වෙච්ච කෙනෙක් නෙවෙයි නමුත් එතුමිය කොහොමද මෙතරම් ලස්සන විදිහට දෙනපිටියේ නුගරක වර්ණනා කරේ ප්‍රශ්නයක් නේද හරි මම ඒකටත් උත්තරේ කියන්නම් ගජමන්නෝනා එක් අවස්ථාවක දරු ප්‍රසූතියට සූදානම් වෙන විට ඇයට ලෙඩක් වැළඳෙනවා අන්න ඒ ලෙඩට ප්‍රතිකාර ගන්න ඇය යන්නේ දෙනිපිටියේ වෙද මහත්මයෙක් ළඟට ඒ ගීපු අවස්ථාවකදී එතුමිට ඒ වෙද මහත්තයා තමයි අර තියෙන දෙනිපිටියේ නුගරක කියලා පෙන්නලා තියෙන්නේ අතරම් මොකද්ද මේ දෙනිපිටියේ නුගරක කියන්නේ ඉස්සර අපේ සමාජයේ මිනිස්සු ගමන් බිමන් ගියේ කරත් වලින් එහෙම යනකොට එනකොට නැවතිලා විවේකගත්තු තැනක් තමයි මේ දෙනපිටියේ නුගරක කියන්නේ. ඉතාමත් ලොකු ප්‍රදේශයක විහිදලා තියෙන මේ දෙනපිටියේ නුගරක දැක්කම ගජමන්නෝනට බොහෝ බොහෝ කවිසිතුවිලි පහළ වෙලා තියෙනවා. අන්න ඉතින් ඒ විදිහට තමයි ගජමන්නෝන දෙනපිටියේ නුගරක වර්ණනා කරලා කවි ලියන්නේ. මම මෙච්චර වෙලා ගජමන්නෝන ගැන ආසහිතන විස්තර ටිකක් නේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද ගජමන්නෝනට තියෙන්නේ අවාසනාවන්ත මරණයක් කියලා. ඇය ආගේ ජීවිතේ අන්තිම කාලේ ජීවත් වෙලා තියෙන්නේ තනියම. කාත් කවුරුත් නැති විදිහට. පටාචාරාවට අපේ බුදුන් හමු වුණාට ගජමන්නෝනට එවැනි කිසිම කෙනෙක් පිහිටක් පිළිසරණක් වෙන්න හමු වුණේ නැහැ. අන්න ඒ නිසා ඇය ඉතාමත් මානසික අවපීඩනයකින් ජීවත් වෙච්ච කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවද ඇගේ මරණය ඇගේ දෛවයේ තීරණය කරේ කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් ඇය අවසානයේ මරණයට පත් වෙන්නේ තම අතින්ම තමන්ගේ ගෙල කපාගෙන. එතුමිය කොච්චරනම් මානසික අවපීඩනයකින් හිටියද කියලා එතුමිය මැරෙන්න කලින් කවියකින් මෙන්න මෙහෙම ලියලා තියෙනවා. ඒ කවියෙන් කියන විදිහට එතුමිය මරණයට පත් වෙලා තියෙන්නේ 1815 දෙසැම්බර් 15 වෙනි දින. එතුමියගේ සොහොන් ගෙයක් පිළිබඳව එතුමියගේ ගම්වැසියෙක්ගෙන් විමසපු වෙලාවක ගම්වැසියෙක් කියලා තියෙන්නේ මේ ළඟක් වෙනකන් නම් එතුමියගේ සොහොන මේ ළඟ පහතක තිබ්බා. හැබැයි ඒ තිබ්බෙක් ජරා ජීර්ණ වෙලා කියලා. නමුත් අද වන විට එතුමිය මිය ගියපු තැනක සලකුණක්වත් හොයාගන්න නැහැ කියලා තමයි ඒ ගම්වැසියා කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඉතාමත් දුක්ඛිත මරණයක් තමයි ඇයට හිමි වෙලා තියෙන්නේ. නමුත් ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම දක්ෂ කිවිඳියා අපේ රටට ඉතාමත් අවාසනාවන්ත විදිහට අහිමි වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද ඔයගොල්ලන්ට ගජමන්නෝන ගැන තොරතුරු අරගෙන ආවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ පුංචිම හරි දෙයක් අද ගජමන්නෝන ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ විදිහට තවත් පුද්ගලයන් ගැන ඒ වගේම තවත් තැන් ගැන විතරක් නෙවෙයි හැම දෙයක් ගැනම තොරතුරු ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න අපි ඊළඟ හැම සතියකමත් ඔයගොල්ලෝ ගාවට එනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අදත් අපිත් එක්ක මේ විදිහට එකතු වෙලා හිටියට. සමුගන්න වෙලාවේ මතක් කරන්නම් අපි AMMC. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට AMMC අපිත් එක්ක එකතු වෙන්න YouTube channel එක තියෙනවා. ඉතින් YouTube channel එක විතරක් නෙවෙයි. FB group එක ඒ විතරක් නෙවෙයි. AMMC අපේ FB page එකනොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්කම
හැමදාමත් මේ විදිහට ආදරෙන් අපේ AMMC මේ සිහින ගෙනන සිකුරාදා